බෝවන් සුබ දවසක් අදත් අපේ වීඩියෝ චැනල් එකට එතුණු ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයාලට මම පෙන්වන්න යන වෙනස්ම දෙයක්. ඉතින් ගොඩක් අයට දකින්න ලැබෙන්නේ ලංකාවේ දකින්න අඩුවෙන් ලැබෙන මාළු එක්ක මම වැහි වතුර පාරකින් ගහගෙන ඇවිල්ලා අහුලගත්තා. කොහෙන් ආවද කියන්නේ නම් දන්නේ නැහැ. ඉතින් ඒ අහුලගතුන් මාළුව පිළිබඳවත් ඒ මාළුව පිළිබඳව කරුණු කිහිපයකුත් ඒ සිදුවීම ගැනත් කතා කරන්න තමයි අද මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් මොකද මේ මාළුව ගොඩක් අය දැකලත් නැතුව සමානකට වීඩියෝස් වලින් විතරක් වෙන්නේ දැකලා දිනව ඇත්තිය ලංකාවේ වයිල්ඩ් එකේ ඉන්න මාළුවෙක්. ඉතින් එහෙනම් දැන් අපි ගිහිල්ලා බලමු කවුද මේ මම අහුල ගතපු මාළුව කියලා. ඉතින් යාළුවනේ ඔයාලට දැන් මේ පේන්නේ මම ඒ මාළුවව අහුලගත්තු තැන. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ පැත්ත පෙන්නුත් ඔයාලට ඈතින් පාර හොදගෙන එන වතුර පාර තමයි මෙතන ඉස්සරහින් බහින්නේ කාණුවක් නැති නිසා. ඉතින් ඇත්තටම මෙන්න හරියටම ඔයාලට මම කිව්වොත් එහෙනම් මෙන්න මේවාලට පේන ගල්ගිරි උඩත් එක මේ තියෙන තනකොළ පඳුරු ටිකත් එක මෙන්න මේ ස්ථානයේ තමයි මාළුව නැවතිලා හිටියේ. මොකද මෙතන ගල්ගිරි ටික තියෙන නිසා මාළුව වැහි වතුර පාර ගහගෙන යන්න නැතුව මෙතනින් නැවතිලා තිබුණා. ඉතින් වතුරක් නැතුව ඉඳිද්දි මම පාර යනකොට තමයි පාරේ කඩේට ගිහිල්ලා ඇත්තම කිව්වොත් එහෙනම් කඩේට ගිහිල්ලා එනකොට තමයි මෙයා මෙන්න මෙතන හිටියේ. මම එනකොටම දැක්කේ නිකන් හුලඟට හෙලවෙන ගුරු පාට කොළයක් වගේ නිකන් කොස් කොළයක් වගේ මම දැක්කේ. ළඟට එනකොට තමයි දැක්කේ මාළුවෙක් කියලා. ඉතින් ඇත්තටම මට විශ්වාස කරන්නත් බැරි වුණා. මොකද වතුරක් නැතුව මේ ඒ වෙලාවේ වැහැලා ඉවර වෙලා සාමාන්‍යයෙන් පැය එකහමාරක් විතර කාලයක් වෙනවා හරියටම මේ මාළුව ඉන්නකොට. ඉතින් එයාගේ ඇත්තටම කොහොමද දන්නේ නැහැ ඔයාලට පේනවා ඇති දැන් මේ මෙතන ඉන්නවා දැක්ක ගාම පේනවා ඇති කාවයියෙක් කියලා. එහෙම නැත්නම් ක්ලයිම්බින් පාර්ච් කෙනෙක්. ඉතින් ඇත්තටම මේ මාළුව හදලා තියෙන කෙනෙක් හරි දැන් මේ මාළුව ගැන දන්න කෙනෙක් හරි නම් මේ වීඩියෝ එක බලන්න දන්නවා ඇති. මෙයාට ඇත්තටම මම අර කලින් කිව්වා වගේ ලොකු කාලයක් ගොඩබිමේ ඉන්න පුළුවන්. ඒ වගේම දැන් මෙයාට විශේෂිත වූ හැකියාවක් තියෙනවා. ඒක මම දන්නේ නැති අයටත් බලන්නත් එක්කම දැන් ඔයාලට මේ මාළුව අල්ලගෙන ගොඩට අරගෙන පෙන්වන්න. ඇත්තටම මෙයා කොහෙන් හරි මම නම් කියන්නේ ගොඩක් දුරට කාගේ හරි ටෑන්ක් එකකින් වැස්ස හින්දා ගොඩක් වැහපු හින්දා එදා උදේ ඉඳන්ම වැස්ස හවස් වෙනකම්ම කොහේ හරි දුර කාගේ හරි මේ හරි මම හොයලා බැලුවා කාගේවත්ම ගාව කාවයියෙක් ඇති කරන කාවයියෙක් ඉඳලා නැහැ. ඒ කියන්නේ ගොඩක් කොහෙන් හරි දුරකින් ඉඳන් මේ මාළුව වැහි වතුර පාරේ ගහගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මෙයා අපේ අර ඇත්තන වතුර පාරෙන් නැවතිලා වතුර වැස්ස නැවතිච්ච හින්දා වතුර පාර හැමින් හැමින් ස්ලෝ වෙන නිසා මෙයා අර ගල්ගිරි ටික ගාව රැඳිලා තිබුණේ. ඉතින් ඔයාලට දැන් මම පෙන්නන්නම් අර මං කලින් කියපු විශේෂිත හැකියාව. ඒක තමයි ආයෙත් තරක් කියන්න ඕන ඔයාලට මේ මාළුව ඇවිල්ලා කිසිසේත්ම මේ වැස්සෙන් වැටිච්ච මාළුවෙන් නෙමෙයි කාගේ හරි කොහෙන් හරි වැවෙන් හරි ආපු මාළුවෙක්. ඔයාලා දකින්නේ දැන් මෙයා මෙහෙම තිබුවකම මෙයාගේ මේ කරමල් දෙක පුම්බගෙන කරමල් පියන් දෙක ආධාරයෙන් ඇවිදගෙන වගේ යනවා. ඔයාලට වෙන සෑහෙන ස්පීඩ් යනවා. තුරු කියලා නවත්වන්නේ නැත්තම් මෙයාට මෙතන ඉඳන් මීටර් ගණනාවක් දුරට විනාඩි දෙක තුනෙන් යන්න හැකියාව තියෙනවා. මොකද මෙයාගේ මේ කරමල් පියන් දෙකේ ආධාරයෙන්. ඉතින් ඇත්තටම මම ඔයාට ලං කරලා පෙන්නන්නම් ඒක. ඉතින් ඇත්තටම මෙයාගේ මේ කරමල් දෙකේ තියෙන චූටි දැටි දැටි වගේ කටු වගේ තියෙනවා. ඉතින් මේවයි ආධාරයෙන් තමයි ඕනම මතු පිටක් මට මෙයාට පොළව බදාගෙන යන්න හැකියාව ලැබෙනවා. ඔයාලට දැන් මම හිතනවා පැහැදිලිව බලාගන්න ලැබෙනවා ඇති කියලා. ඒ කටු වගේ එනවා මෙයා කර්මල් පියගේ වගේ නැහැ කර්මල් පිය නැවිලා වගේ කරලා සෑහෙන බුම්බන්න පුළුවන්. ඒක හේතුවෙන් තමයි මෙයා යන්නේ. ඇත්තට මෙයා වතුර හිඳිලා මේගොල්ලන්ට මම හොයලා බලපු විදියට නම් පැය 6ක් විතර කාලයක් ඉන්න පුළුවන්. ඊටත් වැඩියෙන් ඉන්න පුළුවන්. ඊට වැඩියෙන් ඉන්න බැරි වෙන්නේ මොකද මේ ඕනම් මාළුවෙක ඕනම් වෙලාවක් එයාට ඉන්න පුළුවන් වුණත් ඇඟ වේලුණු ගමන් මැරිලා යනවා. ගොඩක් දුරට මේගොල්ලන්ට මඩේ වගේ නම් දවස් 2-3ක් විතර කාලයක් වුණත් කල් ගෙවන්න හැකියාව තියෙනවා. ඔන්න යාළුවනේ ඔයාලා අද වීඩියෝ එක ඉවර වෙනකම් බලුවා නම් පැහැදිලිවම තේරෙනවා ඇති ගොඩක් අය කියනවා කවුරු හරි විසින් මාළු ලංකාවේ දේශීය පරිසරයට මුදා හැරලා කියලා මේ පිටරටින් ආපු ආක්‍රමණික මාළු ඇක්වේරියම් ෆීල්ඩ් එකේ ඉන්න මාළු ලංකාවේ වැවුල බෝ වෙන්නේ. ඉතින් ඇත්තටම 100%ක් විතර හැම වෙනවා ඇති. ඒතර 50%ම වෙන්නේ මෙන්න මේ විදිහට වැස්සට උතුරන ටැංකිය වලින් මාළු පැනල යනවා. ඉතින් ඒ ගියයින් පස්සේ ආසන්නේම තියෙන ඇලට හෝ වැවට හයියෙන් වහින කාලෙට මාළු යනවා. ඉතින් ඒක නිසා අනිවාර්යම ඔයාගේ මාළු ටැංකිය වලටත් වහින කාලෙට අනිවාර්යම කවරින් එකක් දාන්න වග බලා ගන්න. මොකද නැත්තම් මාළු යන්න පුළුවන් මේ විදිහට. ඉතින් සමහරක්කට මේ මාළුව ජලජ පරිසරයකින් ආපු එක්කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් කාගේ හරි ටැංකියකින් පැනල ආපු මාළුවෙක් වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් දැන් මෙයා වගේ ගාවේ ඉන්නවා. ඉතින් මෙහෙම තමයි අද වීඩියෝ එක. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, ඒ වගේම share කරන්න. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.